වාසනාවන්ත දවසක් වේවා. හැමෝටම නිදුක් නිරෝගී සුවය පත්තන ගමන්ම ආදරෙන් පිළිගන්නවා නිරායස YouTube channel එකට. අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන එන්නේ ඉතාම පෝෂණීය දෙයක් පිටිකිරි වෙනුවට බොන්න දේවල්. උදේට පිටිකිරි වෙනුවට මේ වගේ ඖෂධීය දෙයක් හදාගෙන ඔයාලට බොන්න පුළුවන් නම් කිරි පිටි වලට ඇබ්බැහිවීම නවත්ත ගන්න ඔයාලා හැමෝටම පුළුවන් වෙයි. ඉතින් අවශ්‍ය කරන දැනුම මම දන්න තරමින් ඔයාලත් එක්ක බෙදා ගන්නම්. අද මම හදන්න යන්නේ ස්වීට් සෙසමි මිල්ක් එකක්. මේක හදන්නේ තලයට භාවිතා කරලා. මේක අධි කැල්සියම් සහිත පෝෂණයෙන් ඉහළ නිර්මාංශ ආහාර වේලක් කියලා මට සඳහන් කරන්න පුළුවන්. තලයට වෙලා තියෙන පෝෂණ ගුණයන් මම ඔයාලට ටිකක් කියලා දෙන්නම්. මේ දේ දහනයට දියවැඩියාව වළක්වා ගන්න, පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය ප්‍රවර්ධනය කරගන්න, හදවත ශක්තිමත් කරගන්න, ඒ වගේම රුධිර පීඩනය අඩු කරගන්න, ඒ වගේම තමයි මේ තලයට පිළිකාවට එරෙහිව සටන් කරනවා. අස්ති ශක්තිමත් කරනවා, ආතතිය දුරු කරනවා, අක්ෂි සෞඛ්‍යයට සහාය දක්වනවා, ඒ වගේම කාන්තාවන්ගේ හෝමෝන සමබරතාවය රැකගන්නත් උදව් කරනවා. කිරිපිටි තරම්ම අපේ ශරීරයට අහිතකර දෙයක් තමයි වැඩිපුර සීනි භාවිතය. ඉතින් ඒ නිසා මං අද මේක හදාගන්නේ සීනි දාලා නෙවෙයි, ස්වාභාවික පැන් රස අඩංගු වෙලා තියෙන රටින් දාලා. තලකෝප්ප 4න් එකක් අරගෙන තියෙනවා. ඔයාලට මේක මැනගන්න විදිහක් නැත්නම් අතින් මිටක් ගන්න. මේ විදිහට කබල දාලා තල ටික විනාඩියක් එකමාරක් විතර අඩු ගින්දරේ මේ රෝස්ට් කරගන්න ඕනේ. මේ තියෙන මං කබල බැදගත්තු තලයට ටික. ඔයාලට තව ක්‍රමයක් තියෙනවා මේක මැනගන්න විදිහක් නැත්නම් මේ සැඳි දෙකමාරක් විතර ගන්න. මම මේක දෙන්නෙකුට තමයි අද හදාගන්නේ. මෙතන ඔයාලට බලාගන්න පුළුවන් තැලැට් වල තියෙන හෙල්ත් බෙනිෆිට්ස් ගැන. ඊළඟ අමුද්‍රව්‍ය විදිහට මම අරගෙන තියෙන රටින්දි ගෙඩි 6ක් විතර ගන්න. රටින්දි කියන්නේ ලෝකයේ ජනප්‍රිය පළතුරක්. මේ අරාබිකරේ මිනිස්සු එක්කලා කතා කරොත් එහෙම රටින්දි ගැන එයාලා කියන්නේ මේක යාලට දෙයියෝ දුන්නු පළතුරක් කියලා. ඇත්තටම අපටත් එහෙම හිතන්න පුළුවන්. මොකද මේ වගේ කාන්තාරක මේ තරම්ම ගුණ තියෙන පළතුරක් හැදෙනවා කියන්නේ බලන්න මේකේ පෝෂණ ගුණය ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. කිරි එක මේ විදිහට පෙරා ගන්න පුළුවන් රෙදි කෑල්ලක් ඕන වෙනවා. ඔයාලට සුදු එකක් ඕනේ නැහැ, පිරිසිදු කපු රෙදි කෑල්ලක් ගන්න. ඒකත් සූදානම් කරලා පැත්තකින් තියලා මම දැන් හදන්නේ සෙසමි මිල්ක් එක හදාගන්න. මුලින්ම මම තල ටික බ්ලෙන්ඩර් එකට දාගන්නවා. ඊළඟට මම රටින්දි වල ඇට ටික අයින් කරනවා. ඇට ටික අයින් කරලා ඒ ටිකත් මෙහෙම බ්ලෙන්ඩර් එකට දාගන්නවා. මම දැන් මේකට වතුර දාගන්නවා. මේක බොන්න ගන්න වීදුරුවෙන් වතුර වීදුරු දෙකක් දාගන්නවා. මම ඔයාලට කිව්වා මේක දෙන්නෙකුට හදන්න කියලා. වතුර මිලිලීටර් වලින් ගන්නවා නම් ඔයාලට මිලිලීටර් 350ක් 400ක් වගේ ප්‍රමාණයක් දාලා මේක බ්ලෙන්ඩර් කරගන්න පුළුවන්. මේ විදිහට මම මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. මම විනාඩි 6ක් විතර බ්ලෙන්ඩර් එක නවත්ත නවත්ත බ්ලෙන්ඩ් කරගත්තා. මේ බලන්න හරිම රස පාටයි. මේ තියෙන මම බ්ලෙන්ඩ් කරගත්තු එක. මේක මම දැන් මේ රෙදි කෑල්ලට දාලා හොඳට පෙරා ගන්නවා. අවුරුද්දට වඩා වැඩි පොඩි ළමයින්ටත් ඔයාලට මේක හදලා දෙන්න පුළුවන්. ඉතාම ගුණයි ඒගොල්ලන්ගේ අස්ථි වැඩෙන්න. ගොඩක් දේවල් වලට මේක ගුණයි. ඔයාලා තව කියවලා බලන්න මොනවද මේ තලවල තියෙන ගුණ කියලා. මේ ටික විසි කරලා දානවා. මේ තියෙන්නේ තලවලින් එකතු වුණු තලවල තියෙන අර මේ පොත්ත වගේ එක. පෙරාගත්තු කිරි එක මම දැන් දාගන්නවා වීදුරුවකට. මේ වීදුරුව වලට තව සරස ගන්න පුළුවන් උඩින් බැදපු තලයට පොඩ්ඩක් දාලා. බලන්න මේක කිරි වගේම තමයි, හරිම රසයි මේක. ඔයාලා එකපාරක් හදලා බලන්න. හදලා බීලා බලන්න ඊට පස්සේ දැනෙන සනීපේ කොහොමද කියලා. පිටිකිරි බිව්වහම එන බඩ පුරවා දැමීම, ඔළුව කැරකිල්ල වගේ කිසිම දෙයක් මේ කිරි එකක් බිව්වහම සිද්ධ වෙන්නේ නැහැ. ඔයාලා මේවට හුරු වෙන්න. මම තව තව ගුණ දේවල් ඔයාලට අරගෙන එන්නම්. එතකොට හැමදාම එකම කිරි එක බොන්න නැතුව ඔයාලට පුළුවනි උදේට වෙනස් කර කර ඖෂධීය පානයන් බොන්න.
ඉතින් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එකට කැමති වුණා කියලා. ඔයාලට පුළුවන් නම් මේක ඔයාලගේ Facebook එකේ යාළුවොත් එක්ක ෂෙයා කරන්න, ඔයාලගේ යාළුවන්ව දැනුවත් කරන්න. ඉතින් තවද වටිනා වීඩියෝ එකකින් හමුවෙමු. ඔයාලා හැමෝටම නිදුක් නිරෝගී ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයාටත් ඔයාගේ පවුලේ හැමෝටමත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.